හිතවත් මිට්ටුව අපේ රටේ කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් මෝඩයා හත්පොලේ ගා ගන්නවයි කියලා කතාවක්. අද මේ විදිහට හත්පොලේ ගාගෙන තියෙන්නේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ ඔහු වටේ හිටපු ඇම්බැට්ටෝ නිරන්තරයෙන්ම කියපු කාරණේ තමයි වහාම මේ ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කරලා විධායක ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීම ඉවත් කරලා නැවත වතාවක් විධායක ජනාධිපතිවරයාගේ තනතුර ශක්තිමත් කළ යුතුයි කියන කාරණේ. මිට්ටොරණි විධායක ජනාධිපතිවරයාට මෙවැනි බලතල ලබා දීම තුළින් සිදුවෙන්නේ අනිවාර්යයෙන්ම ඒකාධිපතිත්වයක් බිහිවීම. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ තිබිය යුතු චෙක් ඇන්ඩ් බැලන්ස් කියන දෙකම මේ තුළින් අහිමි වෙනවා. කොටින්ම විධායක ජනාධිපතිවරයාගේ අනසකට අධිකරණීය ව්‍යවස්ථාදායක ඇතුළු සමස්ත ආණ්ඩුවේ පාලනයම ජනාධිපතිවරයා නතු වෙනවා. ඒ නිසා අවසානයේදී අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් ජනාධිපතිවරයා කියන විදිහට නටන පමිව බවට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වයට එරෙහිව පහුගිය සති කීපය තුළ විශාල උද්ඝෝෂණයක් නිර්මාණය වුණා. විශේෂයෙන්ම විශ්වවෙනි සංශෝධන හැටියට ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවමගින් ජනාධිපතිවරයාට බීල තිබුණු අසීමිත බලතල සම්බන්ධයෙන් පරපතල විවේචන එල්ලවෙන්නට පටන් ගත්තා. කොටෙම මේ විවේචන වලට මුහුණ දීමට ගෝඨාභයට ශක්තිය නැතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ දැනුම් දුන්න ආණ්ඩුව තමන් විශ්වවෙනි සංශෝධනයේ ඉවත් කරගන්නවයි කියන කතාව. විශ්වවෙනි සංශෝධනයේ ඉවත් කරව ගන්නවා පමණක් නෙමෙයි ඉන් පස්සේ ඔවුන් කොමිටියක් පත් කරා මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න. කෙසේ වෙතත් ආණ්ඩුව මුට්ටිය දාලා බැලුවා. මුට්ටිය දාලා බලපු වෙලේ හරි ගියේ නැති වුණාට අනිවාර්යයෙන්ම ඉදිරි සති කීපය ඇතුළත නැවත වතාවක් මේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය අලුත් මුහුණුවරකින් ඉදිරිපත් වෙනවයි කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ මතය. මිත්‍රවරුනි දවසින් දවසරට බල්ලට යනවා. බල්ලු පාලනයට එනවා. මේක බරපතල තත්ත්වයක්. විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලයේ තියෙන ඔබටත් මටත්. එම නිසා මේ පාදර ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැක්මක් තිබෙන, සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට. මිටෝනි, අරකිලතුළු ජයග්‍රහණය කමිටු බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගත්. ඔබ සැමට ජය.